සභා කරන තාරකාවට අද සිහින වේදිකාවේ ගීකෑමේ වඩුච මහවත්ත සුරංජි නදීෂාන ශාන්ත උදේෂ සචිත්‍ර මදුෂංක නිරාශා නැටෙත් කිෂාන් ශශීන් චමිලා තුෂාර ඉරාන් චතුරන් දෂ්නි චතුරන් සිතිජ පෙරේර ක්ෂ දසනගේ අනිවාරම තවත් එක් අයග හ රාත්‍රයේද අප තරග නිවත් යන නොවු සෙමස් කර තවත් බලන්න ප ඔබ කාල ලබෙන් අදවස තරග ආරම කර මොතේ පටන් හට උදස අටයිද දක්ව පමණයි. මිලට තවත් දක්ෂ තර කරුවක් සූ දනම්ගේ ගෑන්දම දවන්ත වේදිකාව මේ භාගම සිට පැමිණි සචිත්‍ර මදු ශංක. මතුවන නිර්ව්‍යාජ ගී හඬක් ගමට කලින් හිරු මුළු තැන්ගෙත වඩනා පුතුල ඇත්තේ දහමින් පෝෂණය වූ සරල ජීවන දැක්මක්. පාසල් වියේ සිටම සෞන්දර්ය විෂයන්ට බිලිවින් ඇලුම් කළ සචිත්‍ර ගායනයට යොමුුණේ නිරායාසයෙන්. මගේ අම්මා සංගීත ගුරුවරය, ඉබ්බගම මධ්‍ය විද්‍යාලයේ වැඩ කරන්නේ. සචිත්‍ර මදුෂංක වක්කඩ ළඟ දියවතෙන කාලෙක තිත්ත පැටව උඩ පැන නැටු නැත නිල් නිල් පාති කටරුළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමරා පෙර සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා ගල මතු මලවට පඹ රිදු නටන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතු පිට මල පිපෙන්න මලවට පඹ රිදු නටන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැදෙන වැහි වතුර වගේ හොඳු හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ සිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් ගලා හැදෙන වැහි වතුර වගේ හොඳු හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ සිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන්
සචිත්‍රගේ ගීතය මං හිතන්නේ ඔබ ඉතාමත් ඔබට ගැළපෙන ගීතයක්. සචිත්‍රට මේක අමාරු ශෛලියක් නෙවෙයි. ඔබ බොහෝ විට ගායනා කරන මේ ශෛලිය තුළ ගීත ඔබට ඉතාමත් පහසුවෙන් මුල් කාලෙදිත් ඔබ කලින් වතාවලත් ගායනා කරලා තියෙනවා. මේ මම මේ මුල් වතාවට තමයි මේ ගීතේ තමයි මම දැකලා තියෙන්නේ. මේ අර 78 කියන බීට් එක, අපි 78 කියලා කියනවා මේ දීප් චන්දි කියන ඒ තාලයට. ඒක 68 කියන බීට් එකට, එහෙම නැත්නම් කෙම්ටෝ කියන තාලයට මාරු වෙලා නිර්මාණය වුණු ගීතයක්. ඒ ගීතේ කොටස් දෙකක විශේෂත්වයක් තියෙනවා. ඉතාමත් තුන් විදිහකට කැඩෙනවා ඒක. ඔව්. තාල තුනකට යනවා. ඊට පස්සේ කෙහෙරුවා. ඔව් කෙහෙරුවා කියන තාලෙටත් හැදෙනවා. ඉතින් ඒක නිසා මේක අපූර්ව නිර්මාණයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් අපේ පණ්ඩිත අමරදේවයන් ගායනා කළ. ඉතින් සචිත්‍රගේ ගායනයේ සුපුරුදු ලෙසම ඉතාමත් සුවිශේෂී හෙට රාත්‍රිය ඔබට ජය වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා. අද සචිත්‍ර ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ගීතයත් එක්ක. මොකද ඔබ හැමදාම ඔබ තෝරාගත් ගීතත් එක්ක ගත්තම මේ ගීතයත් ඔබට බොහොම ඒ තෝරා ගැනීම ගොඩට දාන්න පුළුවන් ගීතයක් හැටියට මම දකිනවා සචිත්‍රගේ. වෙනදා සුපුරුදු ඔබගේ හැකියාව ඒ අයිරිම ඔබට පෙන්වන්න පුළුවන් කියලා වුණා කියලා මම විශ්වාස කරනවා. වෙනසකට තියෙන්නේ අර කිව වගේ අර මේ ගීතේ තියෙන වෙනස්කම් එක්ක ඒ ගීතේ හරිම රසවත්ව අහගෙන ඉන්නකොට දැනෙනවා. ඒ වෙනස්කම් එක්ක ඉතින් මම හිතනවා මේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් ඔබ තෝරාගෙන තියෙන්නේ. අනිවාර්යෙන් රසික ආකර්ෂණය ඔබට දිනා ගන්න පුළුවන් ගීතයක් ජය ප්‍රාර්ථනා කරනවා. සජිත් ඔබ තෝරාගත් මේ ගීතය අමරදේව මහත්මයාගේ ඉස්සර තිබුණා ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ආරාධනා කියලා. එතුමා මුලින්ම පටන් ගත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංගය. ඒ මේ ගීතය ගායනා කරන මුළු ශාලාවම මේ ගීතය ගායනා කරනවා. මේ මුල ඉඳලම අවසානය වෙනතේ මේ මුළු ගීතේම මුළු ශාලාවම ගායනා කරනවා. ඉතින් එවැනි ඉතාම මේ කංකලු ගීතයක් තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. සචිත්‍රට කියන්න තියෙන මේ ඔබගේ දවස. හේතුව මම දන්නවද? ඔබට හොඳින් ගායනා කරන්න පුළුවන් ගීත තමයි මේ දිගටම තියෙන්නේ. ඉතින් ඔබගේ ඔබ තෝරාගත්තු ගීතය පක්කඩ ළඟ කියන ගීතය ඔබට 100%ක්ම ගැලපුණා. ගීත හොඳින්ම ගායනා කෙරුවා. කිසිම වරදක් නැහැ. ඔබට ඔබගේ ගමන ඉදිරි ගමන ඔබගේ විජයග්‍රහණය කරා යන්න මම ප්‍රාර්ථනා කරනවා. සචිත් මදුශංක මොකද දෙන අදවස ගැන? දවස ගොඩක් හොඳයි. මම අසල් තේමාවක් තියෙන්නේ. ශෛලියටත් ගැලපෙනවා. ගොඩක් හොඳ දවසක්. එතකොටත් ගැලපෙනවා. ආචාර්ය අජන්ත රණසිංහ මහතා, සචිත්‍ර මේ ගීතය ගායනා කරද්දී ඔබට කොහොමද දැනුනේ ගීතය ගායනා කර? ඒ ගීතයන් තිතරම කිව්වා නේද? තිතර කියන්නේ සචිත්‍ර විචිත්‍රාකාරයෙන් ගායනා කළා. මේ ගීතය මට මතකයි, මහාකවි මහගම් සේවසූරීනි රචනයක්. අමරදේවයන් එකල ජාති ගුණවිදයෙන් නිර්මාණය කරපු මධුවන්ති ප්‍රසාර අන්තර්ගත ගීතයක් මේක. මේ ගීතය අහනකොට මට මතකයි අද මහාචාර්ය සනත්නන්සේ එදා මමයි සනතු එක ඉස්කෝලට යන දෙන්නේ. එයා තබ්ල සාමාන්‍ය වාදනය කරන කාලේ මට කිව්වා, මචං මේවා කොහෙන් එනවද මේ මෙලඩිස්, මේවා මේ ඇරේන්ජ්මන්ට්ස් කියලා සනත් හරි පුදුමෙන් කතා කළා. මේ ඒක මට අදත් හැඟුණා. ඒ සනත් එදා කියපුවම හරි සම්පූර්ණ සත්‍යයක් කියලා. අමරදේවයන් මේ වාගේ විචිත්‍ර ආකාරයෙන් ටිකක් විසේ තියෙන ගීත, හරිද මන් දන්නේ? හරි නේද? විසේ තියෙන ගීත. අර ඒක නරක වචනනේ, මගේ ව්‍යවහාර භාෂාවේ තියෙන වචන. ගීත නිර්මාණයේ ඒ නිර්මාණ එහෙම එන්නේ කොහොමද කියන එක හැමෝටම නිකන් එක්තරා විදිහ ප්‍රශ්නයක්. තව සඳහන් කරන්න ඕන අපේ මේ අතුල සහෝදරයන් ඉන්නවද මන් දන්නේ පැතපේන්න. අතුල මේ දැන් අමරදේවයන්ගේ ගීතවලට සංගීත සංයෝජනය හරි අමුතු විදිහට සිද්ධ වෙන්නේ. ඒ මම සංගීතය දන්නේ නැහැ. මට රසිකයෙක් සංගීත රසිකයෙක් වශයෙන් මට වැටහෙනවා මේවා මොකුත් නිකන් හරිම
අමුතු අමුතු දේවල් මේවා නිර්මාණය කරන්නේ. ඒවා නිවැරදිව වාදනය කිරීමට තරම් බාධක මණ්ඩේ මෙහිමර සමත් අතුල පිළිබඳවත් අපි කතා කරොත් හොඳයි. අතුලම ප්‍රතිබන්ත වෙනවා. ඔබ මතු අනාගතයේ මේ වගේම ගීත ගන්න මේ හොයාගන්න සචිත්‍ර ඔබට ජය සිකුරුයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සචිත්‍ර දැන් අවස්ථාව තිබෙනවා ඔබේ ප්‍රේක්ෂකින් වෙනුවෙන් කතා කරලා කියන්න. මේ තාක් මාව ඉදිරියට ගෙන ආපු මගේ ප්‍රේක්ෂක දන්දාවට ගොඩාක් ස්තුතියි. ඉතින් අවසන් දහ දෙනා කියන්නේ ගොඩාක් තියුණු තරගයක් තියෙනවා. ඒ දහ දෙනාගෙන් අවසන් නව දෙනාට යන්න ඔයගොල්ලන්ගෙන් SMS පණිවිඩ අවශ්‍ය වෙනවා. DDSIS තනක් මගේ අංකය අංක 4 යොදලා 99.2ට හැකිතාක් SMS කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. DDSIS තනක් අංක 4 යොදා 99.2ට SMS කරොත් ඔබට හැකියාව තිබෙනවා සචිත්‍ර මදුශංකව තවදුරටත් මේ තරගෙන් ඉදිරියට ගෙනියන්න. සචිත්‍ර මම බය වෙලා ආවෙමකෝ. නෑ. හොඳයි එසේනම් බලමු රාත්‍රියේදී ඔබ සචිත්‍ර වෙනුවෙන් ලබා දෙන තීරණය කුමක් වේවිද කියලා. සුබතන ඔබට. මිලන් සිනමේදිකාවේ ගී ගායනයේ තවත් දක්ෂ තරංකාරියක් රාගම් සිට පැමිණි නුරාෂා නැඩ්ලි. මගේ නම නුරාෂා නැඩ්ලි. මේ තරඟයට සහභාගී වෙන්නේ රාගම් ප්‍රදේශයේ ඉඳලා. රියැලිටි වේදිකාවටම උචිත වින්දනාත්මක ගී ස්වරයක් ඇයට හිමි. ස්ටාර් තරඟයට සහභාගී වුණේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඩ්‍රීම් ස්ටාර් වෙන්නම බලාගෙන 70-80 දශකයේ ගී සිහින වේදිකාව තුල යලි රැවුනගෙන්නේ ඇයි නිසායි. සංගීත පරිසරයකින් තමයි මමත් වෙන්නේ. මට පොඩි කාලේ ඉඳන්ම වාදනය ගායන නිතරම ඇහෙනවා. බටහිර ආරට නැඹුරු රිද්මයකින් ඇයටම ආවේනික හඬකින් තරගකරුවන් ගොඩක් දක්ෂයි. ඒ දක්ෂයන් අතරේ තවත් දක්ෂයෙක් වෙන්න තමයි මම ගොඩක් උත්සාහ දරන්නේ. ප්‍රාසංගික විචිත්‍රත්වයේ උද්දීපනය වන්නේ ඇයිගේ සුගායනීය හඬ හේතුවෙනි. නිරාෂා නැටලි.
නිරාෂා තමයි මං හිතන්නේ අද ගීත ලයිස්තුව ගත්තම බොහොම ගාම්භීර විදිහට ගායනා කරන්න පුළුවන් ගීතයක් තෝරාගෙන තියෙනවා. මොකද මේ ගීතයේ තියෙන අදහස ඒ ගායන විලාශයේ විශේෂයෙන්ම නන්දමාලනියන්ගේ ගායන විලාශයේ ඇය අනිවාර්යෙන් ඇයගේ හඬින් මෙවැ ගායනා කරපු මෙවැනි ගීත ඉතාමත් රසික ආකර්ෂණයට ප්‍රාප්ත වුණා. මොකද ඒ ගීතයේ තියෙන ගැඹුර, ඒ අදහසේ ගැඹුර ඇගේ හඬ තුළ තිබ්බ නිසා මම හිතනවා නිරාෂා තෝරගත්තේ බොහොම ශක්තිමත් ගීතයක්. ඒකට අපේ තුෂානිගේ වයලීනිය සහ ගයනාත්ගේ තම්මැට්ටම් ඒ හැමදේම වාදනය ඉතාමත් හොඳින් ගැලපුණා. මම හිතනවා අදටත් ඒ ගීතයේ දැනුත් ඒ රසයේ නොමැරෙන ආකාරයට සියලුම දේවල් සංගීත කණ්ඩායමෙනුත් ඔබෙනුත් සිද්ධ වුණා කියලා මම හිතනවා. නිරාෂා මම හිතනවා ඔබගේ ගායන ශෛලියක් එක්ක ඔබ ගායනා කරා. ගීතයට කිසිදු හානියක් ඔබගේ ශෛලිය නිසා සිද්ධ වුණේ නැහැ. මම නිරාෂාගේ වර්ෂන් එකක් හැටියට මම දකිනවා. ජය ප්‍රාර්ථනා කරනවා. නිරාෂා තෝරගෙන තියෙන තුන් සිංහ එක තුන් හෙළෙම නියෝජනය කරන ගීතයක්. හැබැයි මට තේරුණේ මේ නිරාශා වෙනදා ගායනා කරන ගීතවලට වෙනස්ම ගීතයක් තමයි අද ගතවරගෙන තියෙන්නේ. හැබැයි කිසිම වෙනසක් නැහැ. ඔබ ඊටාම සාර්ථක ගීත ගායනා කරුවා. අර එඩිතරකම අපේ මේ දේශ මාමකත්වය, එහෙම නැත්නම් දේශාභිමානී ගීතයක් ගායනා කරනකොට තිබිය යුතු ඒ ශක්තිය බුළු රටන පෙන්වුවා. මම හිතනවා ඔබට ඊටාම සාර්ථක ගායනයක් අද ඔබ ඉදිරිපත් කරුවා කියලා ජය ප්‍රාර්ථනා කරනවා. අද මට නිරාශාව පේන්නේ මේ උඩරට මැණික කෙනෙක් වගේ. අන්න නැගි අදත් අර ලෙඩි පටන් ගත්තා. උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ, කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ. ඔසරි මාල වලලු කූරු හවනි ඔබට හරි ඇදයි. ඔසරි මාල වලලු කූරු හවනි ඔබට හරි ඇදයි. ඒ ළමයා කිව්වේ දේශාභිමානී ගීතයක්. ඒකට කමක් නැහැ නේද? ඒකට නිරාශා කැමතිද? මම හිතනවා අනිවාර්යෙන් අද උදේ ඇඳ විට මේවත් ඔළුව හැප්පිලා තියෙනවා කියලා අපේ. ඒකට එහෙම කියන්න, එහෙම නිරාශාට කියන්න තවත් එක හේතුවක් තිබුණා. මොකද අද මම ඇවිල්ලා මම කියවන්නේ ආනාපාන සති සූත්‍රය. ඉතින් මේ වගේ පොතක් කියවන එක වැරදිද? ඒක කියවලා ඒ මදුරයා කියවලා ආයක
මේ භාවනාව කිරීමට නම් සමර්ථකම දැක්වීම ලොකු 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 දෙයක් ලොකු දෙයක් ඒක දෙන්න විරල විරල දස්තදාගක් පහු වෙලා වෙන දේවල් අපිනේ දන්නේ ඒකයි ප්‍රශ්නේ. ඒ වුණාට මේ වගේ දෙයක්කට යොමු වීම මේගොල්ලන්ට පොඩ කිරිසියාවට කාරණාව. මොකද මම එයාගේ වයිෆ්ට කෝල් කරලා ඇහුවා අක්කේ අද එයා හොඳින්ද එළියට පිටත් වුණේ කියලා. මේ ගෙදරින් පිටත් වෙනකොට හොඳින් පිටත් වුණාද කියලා. නෑ යානක උදේ නම් කිසි ප්‍රශ්නයක් තිබ්බේ අයිනාගේ දැන් ටිකක් පිස්සු හැටි තද වෙලා වගේ තියෙනවා කියලා තේරුවා. පස්සේ වැඩි වුණා ඒක. කොමුණත් වැඩිපත්තනේ වුණා. කොමුණත් අපේ තරගකාරියක්ව අගය කිරීම සහ භාවනාවක් පිළිබඳව යම් කිසි දෙයක් හැදෑරීම නරක කරුණක් හැටියට මම දකින්නේ. නිරාශා ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොංච කුමාරි හාම් කෙනෙක් කියලා කිව්වද? උඩරට මැනේ අතේ පුදුමයි මේ ෆුට්ට වෙනස් කරලා බලමු තව දෙන්නෙක් ඉන්නවද මොනවද කියන්නේ තව දෙන්නෙක් ඉන්නනේ මේ මේ කැන්ඩියන් මේ ඔසරිය මැඳලා දැන් මොකද එහෙමත් කියලා ගොඩාක් නැහැනේ කියන්න දේවල් බලමු බලමු ඒකටත් එකතු කරගෙන ඇති මොනවා හොඳයි අපේ ආචාර්ය අජන්ත රන්සිංහ මහතා ඔබ ඉතාමත් හොඳින් රසවින්ද මේ ගීතේ ඔබ අනිවාර්යයෙන්ම යමක් කියන්න දැති මේ ගීත ශ්‍රවණය කරන්නන්ට සංගාමශීලී වෙන්න හිතනවද මේ ගීත ඇහෙනකොට දේශානුරාගී එහෙමනම් ජාතිකානුරාගී ගීතයක් වශයෙන් හැඳින්වුවත් වරදක් නැහැ හැබැයි ඒ ගායන ශිල්පිනිය ඉතා හොඳින් මේ ගීතය ගායනා කළා ගීතයට ආත්මගත වෙලා මට ඒක වැටහුණා මොකද අපි අප්‍රමාණ ගායිකා විශාල නන්දා මාලිනී මේ ගීතය ඉතාම විශස් අන්දමින් ගායනා කරනවා අපි අහලා තිනවා ඒ අනුවම පුරුදු පුහුණු වෙලා මං හිතන්නේ ඇය සාර්ථක ගායනයක් ඉදිරිපත් කළා ඇයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරාශා දැන් දන්නවනේ තරගයේ තියෙන තරගයේ ස්වභාවය දැන් සියලුම දෙනා අද දවසේදී හොඳින් ගීත ගායනා කරනවා නමුත් හෙට කවුරුන් ඉවත් වෙයිද කියලා අපි කියන දන්නේ නැහැ හෙට සමහරකට තරඟ කාර්යයක් වන්නත් පුළුවන් තරඟ කරුවක වන්නත් පුළුවන් ඉදිරියට යන්නට අවශ්‍ය නම් මොකද්ද දැන් කළ යුත්තේ? මට SMS කරන්න. අන්තිම 10 දෙනා අතරට මාව ගෙනාපු ඔබ සිල දෙනාටම ගොඩක් ස්තුතියි. මාව අවසන් 9 දෙනා අතරටත් ගෙනියන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. DDS හිස් තැනක් අංක 5 යොදා 99.2කට හැකිතාක් SMS කරලා මාව ඉදිරියටම යවන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. හැකියාව තිබුණා නිරාශා නැඩ්ලි තුළින් තවත් රසවත් ගීත රසක් මේ තරගාවලිය තුළ රස විඳින්නට. ඉතින් අපි දන්න හැට ඔබ කුමන තීරණයක් ලබා දේවිද කියලා බලමු හෙට රාත්‍රියේදී ඔබ ලබා දෙන තීරණය අනුව නිරාශා නැඩ්ලි සිටිය යුත්තේ කොතනද කියලා. සුභතරම් කොට. ඔබ දන්නා දවසේදී තේමා වන්නේ පණ්ඩිත් අමරදේවන් මහතාගේ සහ විශාරද නන්දා මාලිනියන්ගේ ගීත අපේන පුංචිරාණ. අමරදේව ශූරින්ගේ ගීතයක් ඔබ වැනි තරුණෙක් ගායනා කරනකොට ඒකේ මොකද්ද චමත්කාරයක් මම දැක්කා. සඳ හොරෙන් 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 බලා බලා රුද වෙන කලර් එකක් තමයි මේ ගීතේ පුරාවට මම දැක්කේ. අපේ මියුරු පෙන් කතා ආචාර්ය පණ්ඩිත අමරදේවන් එක්කනේ කේශාන් තමයි. නමුත් ඔබ හොඳින් ගීතේ ගායනා කළා සිටිනවා. Generation Next. Derana Dream Star.